යම් සවිය ඕසත් ගුණති මිනිසත් සමාජයකට පෙරවන් සරණයි සුපින් බර උදෑසනක් ඔබට ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාව සමගයි අදත් ඉමිදිරි උදෑසනම ඔබ එක්ක තුවන්නේ අපි ගම්මැද්ද දම්සවියෙන් රටේ සතර දිබ්බාගේ විහාරස්ථානවලට යනවා ඒ විහාරස්ථානවල ඉතිහාසය කතා කරමින් තමයි අපි ඔබට ඔබේ ජීවිතේ වැදගත් ධර්ම සාකච්ඡාවක් රැගෙන ඉන්නේ. අද අපි අවිල්ලා ඉන්නේ බදුල්ල රඹුපොත රජ මහා විහාරස්ථානයේට. මේ රජ මහා විහාරස්ථානය මහනුවර යුගයේ ආරම්භ කරන්ති යෙදුණු රාජ අනුග්‍රහය ලැබුණු රජ මහා විහාරස්ථානයක් ඓතිහාසික පසුබිමක් තිබෙන විහාරස්ථානයක්. ඉතින් අද අපි ගම්මැද්ද දම්සවිය සඳහා සාකච්ඡාවට මාතෘකා කරගත්තේ මේ විහාරස්ථානයේ සිට ඔබට ගෙනෙන්නට අපි වර්තමාන සමාජය තුළ දකින්න කාරණාවක් තමයි අපි කොතෙකුත් ආගමනුකූල කටයුතු කළත් ධර්මානුකූලව අපි ජීවත් වෙනවා කියලා කිව්වට අපි බුදුදහමේ මූලික පදනම සැකසීලා තිබෙන කර්ම කාරණා ගැන සැලකිල්ලක් දක්නවද කියන කාරණාව. මේ ශාසනයේ ආයුෂ වෙන්නේ විනය. විනයත් එක්ක තමයි අපි කතා කරන්නේ සීලය ගැන. අපි පන්සිල් පද පහවත් හරියට රකින්නවාද කියන ප්‍රශ්නය අපි අපෙන්ම ඇසිය යුතු කාරණාවක්. ඒ නිසා අපි හිතුවා අද අපි කතා කරන්නට කියලා සීලය අපේ ජීවිතයට කොයිතරම් දුරට වැදගත් වෙනවද? මෙලොව සහ පරලොව ජීවිත සුවපත් කිරීම සඳහා සීලේ පිහිටුවීම කොයිතරම් වැදගත්ද කියන කාරණාවයි අද අපි මේ විහාරස්ථානයේ සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊටමත් ගෞරවයෙන් යුතුව අපි අද දවසේ ගම්මැද දම්සවිය සදහම් සාකච්ඡාවට වැඩම කරවන්නට යෙදුණා. බදුල්ල කයිලගොඩ සද්ධර්මානන්ද මහපිරිවණේ පරිවේනාධිපති එවැගේම සිරිමල්ගොඩ ශ්‍රී විමල විවේකාශ්‍රමාධිපති නම කියන්ට අවසර ශාස්ත්‍රපති පූජ්‍ය පේ අරාවේ විමල ධම්මපේ ගෞරවනීය නායක සම්පදන් වහන්සේ වහන්සේ පාද අභිවන්දනයෙන් යුතුව දවසේ ගම්මැද දම්සවිය සදහම් සාකච්ඡාවට පිරිකන් ලබනවා. අපේ හැමදෙරුනේ මම මාතෘකා කරගත්ත මේ කාරණාව මේ සීලය ගැන කතා කරන්නට ප්‍රථමයෙන් මම හිතුව අපේ හඳුරුනේ මේ අපේ වැඩසටහනේ සම්ප්‍රදාය තමයි අපි සාකච්ඡාව මෙහෙවන විහාරස්ථානයේ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපේ රටේ අපිව නරඹන ජනතාවට මතක් කිරීම. ඉතින් ඒ නිසා මේ විහාරස්ථානයේ ඓතිහාසික පසුබිම ගැන කතා කරලා අපි මාතෘකාවට ප්‍රවේශයක් ලබා ගමු. හොඳයි ගම්මැද්ද දම්සවිය සදහම් වැඩසටහනට සහභාගී වන සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. විශේෂ වශයෙන් රඹුපොත ඓතිහාසික රාජමා විහාරස්ථානය කියලා කියන්නේ නුවර යුගයේ රාජාදි රාජසිංහ රජතුමා විසින් ආරම්භ කරන්නට යෙදුණ පුණ්‍ය භූමියක්. මේ විහාරස්ථානය ඒ රජතුමා ආරම්භ කරලා එවකට මේ පළාතේ ප්‍රාදේශීය පාලකවරයෙක් හැටියට කටයුතු කරපු ඒ අධිකාරම්තුමාට රඹුපත අධිකාරම්තුමාට පැවරුවා මේ විහාරස්ථානය හා සම්බන්ධ සියලුම රාජකාරි කටයුතු ඉඩකඩම්වල පරිපාලන කටයුතු හා වෙනත් විහාරස්ථානයේ සිදු කරන වතාවත් ආදී පවත්වාගෙන යන්නට ඒ රාජකාරි කටයුතු පවරන්නට යෙදුණා. ඉතින් ඊට පස්සේ ඒ රාජාදි රාජසිංහ රජතුමාගේ දැනුවත් වීම මත ඒ අධිකාරම්තුමා මේ විහාරස්ථානය බොහෝ කාලයක් පවත්වාගෙන ගිහිල්ලා මේ සංඝ පරපුරක් හැටියට ලබලා දුන්නේ රහුපොළ සුජාත කියන හාමුදුරන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට මේ විහාරස්ථානය පවත්වාගෙන යන හැටියට. රාහුපල සුජාත කියලා කියන්නේ මේ ඌව අමරපුර නිකායේ ආදි කතෘන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ඌව පළාතේ අමරපුර නිකාය ආරම්භ කරන්නට මූලිකත්වයේ ගත්තු නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ආරම්භ කරපු ඒ අමරපුර නිකාය ඌව පළාතේ ආරම්භ කරපු අමරපුර නිකාය විශේෂ වශයෙන් අද විවිධ පළාත්වල පැතිරිලා
ලොකු ශාසනික මෙහෙවරක් සිදු කරනවා. ඒ කාර්ය ආරම්භ කරන්නට මූලික වෙච්ච ස්ථානය තමයි රඹුපත රාජමහා විහාරස්ථානය කියලා කියන්නේ. ඉතින් ඒ රඹුපත රාජමහා විහාරස්ථානය අද ඉතාම ඓතිහාසිකත්වයෙන් පවතින පුණ්‍ය භූමියක් හැටියට ප්‍රදේශයට ලොකු ආශිර්වාදයක් හැටියට ඒ වගේම ලොකු සමාජ සේවාවක් ආගමික මෙහෙවරක් සිදු කරන ආයතනයක් හැටියට මේ රාජමහා විහාරස්ථානය හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. විනයෝ නාම ශාසනස්ස ආයු. ශාසනයේ ආයුෂය විනය. අද දම්සභි සඳහා සාකච්ඡාවේ මාතෘකාව සීලය. ඉතින් මෙවැනි මනරම් දර්ශනීය ඓතිහාසික වැදගත්කමක් සහිත රඹුපත රජමහා විහාරස්ථානයේ සිට අදවසේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම සාකච්ඡාවක් අපි ඇතුළත් කරනවා. අපේ හැමදෙරුනේ අපි හිතුවා මේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට සීලය කියලා කියන්නේ මොකක්ද? සීලය කොයිතරම් දුරට අපේ ජීවිතයට මේ ප්‍රායෝගික ජීවිතයට විශේෂම ගිහියට මේ සීලය කියන කාරණාව සම්බුද්ධ දහම තුල කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව අපි මුලින්ම පැහැදිලි කරගෙන අපේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබනවා. සීලය කියලා කියන්නේ දැන් අපි විශේෂ වශයෙන් ගත්තොත් එහෙම සීලය කියලා කියන්නේ පාලි වචනයක්. මේ පාලි වචනේ සිංහල සරලම අර්ථකථනය ගත්තයින් පස්සේ අපිට දෙන්නට පුළුවන් හීලයකම කියලා. හීලයකම කියලා කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය සංවර භාවය. එතකොට බුදුහාමුදුරුව හඳුන්වනවා සීලය කියන වචනේ අර්ථකථනය කිරීමේදී කාය වාචානං සමෝදානං සීලං. කය වචන දෙකේ සංවර භාවය සීලය. එතකොට කයෙන් සිදුවෙනවා වැරදි කීපයක්. කාය කම්මං තිදාවුත්තං. කයෙන් වැරදි තුනක් සිද්ධ වෙනවා. පානාති පාතය, අදින්නා දානා, ඊළඟට කාමේසු මිච්ඡාචාර. මේ වැරදි තුන සිද්ධ වෙන්නේ කය මුල් කරගෙන. එතකොට ඒ වැරදි තුනෙන් ඒ වගේන් ඉවත් වීම කායික සංවර භාවය. කයේ හැදිච්චකම කායික පැවැත්ම. එතකොට යහපත් ලෙස කායික පැවැත්ම මේ වගේන් ඉවත් වීම. ඊළඟට වාචා කම්මං චතුබ්බිදං. හිස් වචන, පරුස වචන, සම්පප්පලාප, මුසාවාද. එතකොට මේ වගේන් ඉවත් වීම වාචසික සංවර භාවය. එතකොට මේ කායික සංවර භාවයත් වාචසික සංවර භාවයත් ඇතිකර ගැනීම තමයි අපි සීලය කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සීලය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා යහපත් සදාචාරාත්මක ජීවිතයක් පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන පසුබිම තමයි මේ සීලය තුළින් සකස් වෙන්නේ. එතකොට බුද්ධික මහත්මයා සීලය කියන කාරණාව අපේ බුදුහාමුදුරුවෝ විතරක්ම දේශනා කරපු එකක් නෙවෙයි. ඒකට හේතුව තමයි අපි ගත්තොත් එහෙම දැන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගන්නකොට අපේ මහමායා දේවිය ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා හිටියේ. එතකොට ඒකෙන්ම පැහැදිලි වෙනවා නේද සීලය කියන එක බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නටත් පෙරාතුව සමාජය තුළ අනුගමනය කරපු ප්‍රතිපදාවක් හැටියට. එතකොට ඒ සීලය මේ ලෝකේ පහළ වෙච්ච බොහෝ ශාස්ත්‍රවරු උගන්නපු දෙයක්. එතකොට ඒ ධර්මතාවය අපේ බුදුරජාණන් වහන්සේ එදා සමාජයේ තිබුණ විවිධ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් තිබුණ සීලය කියන වචනය විවිධ අර්ථකථනයන් සිද්ධ කරන්නට යෙදුණා. කය මේ කයව පමණක් සංවර කර ගැනීම සීලයක් හැටියට සමහර දෙනා අර්ථකථනය කළා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නිවැරදි කිරීම අරමුණු කොටගෙන මේ සීලයට ලොකු අර්ථකථනයක් ලබලා දුන්නා අපේ බුදුරජාණන් වහන්සේ. ඒ තුළින් තමයි සීලය මේ සමාජය තුළ ස්ථාපිත කළ මිනිසුන්ගේ හැදියාව සදාචාරාත්මක භාවය ගුණාත්මක භාවය ඇති කරලන්නට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කිරීම තමයි බුදුරජාණන් වහන්සේ සීලය දේශනා කිරීම තුළින් උගන්වා වදාළේ.
එතකොට සීලය කියන එක විවිධ අර්ථකථන තියෙනවාද සමාජයේ බුදුහාමුදුරුවෝ ඉගැන්නුවා ගිහියන් අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවන් තියෙනවා පැවිද්දන් විසින් අනුගමනය කළ යුතු සීල ප්‍රතිපදාවන් තියෙනවා එතකොට මේ සීලය කියන කාරණාව සීලය කියන මේ ධර්මතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බෞද්ධ සමාජයටම පමණක් නොවේ. එහෙමයි. සීලය කියලා කියන්නේ මේ විශ්ව සාධාරණ ධර්මතාවයක්. හැමෝම අනුගමනය කළ යුතු. හැම දෙනා විසින්ම පිළිපැදිය යුතු උතුම් සදාචාරාත්මක ධර්මතාවයක් හැටියටයි සීලය හඳුන්වලා තියෙන්නේ ලෝතුරා බුදුදහම තුල. දැන් අපි දන්නවා මේ සීලය සම්බන්ධයෙන් වන පැහැදිලි කිරීම ගෞරවනීය සම්ප්‍රදාය මහසීසින් සිදු කරන්න තියදුනා. දැන් අපි වර්තමාන සමාජය තුළ අපි දකින කාරණාවක් තමයි මේ සීල් ගැනීම කියන තැනට අපි සීමා වෙලා තිබෙනවා මේ සීලය කියන කාරණාව. ඒ කියන්නේ පොයට ගිහිල්ලා සීල් ගැනීම සීල සමාදන් වීම තමයි මේ සීලය කියලා හිතාගෙන ඉන්නේ. ප්‍රායෝගික ජීවිතයට අපි සීලය කියන කාරණාව එදිනදා ජීවිතයට සීලය කියන කාරණාව කොහොමද අපි සම්බන්ධ කරගන්නේ? එදිනදා ජීවිතය තුළත් අපට මේ කියන විදිහට අපට සීලය රකින්නට හැකියාවක් තිබෙනවා නම් එදිනදා ජීවිතය අපට ඇති වෙන ප්‍රශ්න ගැටු නිරාවරණය කරගන්න හැකියාවක් තිබෙනවා. निराකරණය කර ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඒ නිසා මේ සීලය ගැන මේ විදිහට අපේ හැමෝටම හඳුන්වන්න ඉමු කරද්දී අපේ හැමෝටම ඔබවහන්සේ දැනගන්න කැමති සීලය කොයි විදිහටද මේ නිර්වාණ අවබෝධයට මඟ කියන්නේ. අපි මේ කොයි තරම් දේවල් කරත් අපි ධර්මානුකූලව ජීවත් වෙනවා කිව්වත් එවැගේම අපි අපේ ජීවිතේ අපි මේ විදිහට ආගමික කටයුතු වල නිරත වෙනවා කියලා කිව්වත් අපේ අරමුණක් තියෙන්න ඕන. අපේ අරමුණ අපි හැමතිස්සෙම කියන අපි නිවන් අපේක්ෂාව, නිවන් දැකීම අපේ අරමුණ කියලා. දැන් නිර්වාණ අවබෝධයට කොහොමද සීලය අපි හඳුරුනේ මඟ කියන්නේ? ඔව්. දැන් මෙහෙමයි. සීලය හඳුන්වන්නේ සුද්ධස්සු පෝසතෝ සදා. සීලය ආරක්ෂා කරන මිනිස්යාට හැමදාම උපෝසත දවසක්. උපෝසත දවසක් කියලා කියන්නේ පොය දවසක්. එතකොට සිත පිරිසිදු මිනිස්යාට හැමදාම උපෝසත දවසක් කරගන්නට පුළුවන්කම තියෙනවා. වෙනම යන්න ඕනේ. වෙනම සිල් සමාදන් වීම කියලා ස්ථාන තෝරාගෙන වෙනත් වෙනත් මේ ආයතන තෝරාගෙන යාමේ වරදක් නැහැ. හොඳයි. නමුත් ඒ වගේන් සිද්ධ කරන්නේ අර දෛනික ජීවිතයේ තුල අනුගමනය කරන ප්‍රතිපදාවන් නැවත පාරිසුද්ධත්වයට පත් කරගෙන තමන්ගේ අඩුපාඩුතාවයන් තිබෙනවා නම් ඒවා සකස් කරගෙන තමන්ගේ ජීවිතේ අනුගමනය කිරීමක්. ඒක තමයි ඒ තුලින් සිද්ධ කරනු ලබන්නේ. එතකොට මේ හැමදාම අපිට උපෝසත දවසක් කරගන්නට පුළුවන්. එතකොට නිර්වාණගාමි තත්වය තමයි බෞද්ධයාගේ පරම නිෂ්ඨාව. ඒ පරම නිෂ්ඨාව කරා ගමන් කිරීමේදී පුද්ගලයෙක් එක දවසක් පමණක් ආයති සංවරය පිළිබඳව කතා කරලා ආයති සංවරය ඇති කර ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ජීවිතය පුරාවටම දෛනික ජීවිතය පුරාවටම තමන්ගේ ජීවිතයෙන් ශික්ෂණ ක්‍රමවේදයක් සකස් කරගන්නට ඕය. ඊළඟට ආචාර ධර්ම පද්ධතියක් අනුව තමන්ගේ ජීවිතේ සකස් කරගන්නට ඕන. එතකොට ඒ ආචාර ධර්ම පද්ධතිය තමන්ගේ ජීවිතේ අනුගමනය කරනකොට ඒක අනිවාර්යයෙන්ම නිර්වාණගාමී තත්වයට හේතුකාරකයක් වෙනවා. දැන් නිවන කියලා කියන්නේ අපේ ජීවිතයේ අවසානයේ බලාපොරොත්තු වෙන පරම නිෂ්ඨාවනේ. ඒ නිවන් ගමන් කිරීම සඳහා දෛනික ජීවිතයේ තුල අපි සකස් කරගත යුතු වැඩපිළිවෙලක් තියෙනවා. දෛනික ජීවිතය සාර්ථක කරගන්නට දෛනික ජීවිතයේ යහපත් ජීවිතයක් කරගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල උගන්වන්නේ මොකෙන්ද? සීලය තුලින්. එතකොට සීලය කියලා කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් එක පැත්තකින්. දැන් අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලාට මේ ශික්ෂා මාර්ගයේ ඉගැන්වීමේදී විවිධ ශික්ෂාපද උගන්වනවා. ඒ ශික්ෂාපද ඉගැන්වීමේදී දෛනික ජීවිතයේ තුල ආහාර පාන ගන්න හැටි, ඊළඟට වෙනත් තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමේදී
ඒවගේදි පවා කොහොමද සැලකිලිමත් විය යුත්තේ කියන කාරණාව උන්වහන්සේ තාම මැනවින් පැහැදිලි කළා. එතකොට ඒ ජීවිතයක් ගත කරනවා නම් ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම නිර්වාණගාමී ඒ ජීවන ප්‍රතිපදාව තුළ ගමන් කිරීමේ ශක්තිය ගොඩනගෙනවා. එතකොට නිර්වාණය කියලා කියන්නේ අපේ ජීවිතේ සාක්ෂාත් කරගත යුතු ධර්මතාවයක් නම් ඒ සඳහා අපේ අනුගමනය කරන වැඩපිළිවෙල තමයි මේ සීලය තුළින් අපේ ජීවිතවලට සකස් කරලා දීලා තියෙන බුදුරජාන් වහන්සේ. ඒකයි බුදුහාමුදුරු පැහැදිලි කළේ හැම වෙලාවකදීම තමන්ගේ ජීවිතේ මේ සීලය තුළින් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාගේ විනයක් ජීවිතය තුළ ඇති වෙනවා. එතකොට ඒ විනය තුළින් ඒ පුද්ගලයාට පුළුවන්කම තිබෙනවා තමන්ගේ මේ ක්ලේශ ධර්මයන් ඉවත් කරලා තමන්ගේ සිත පිරිසිදු කරගෙන තමන්ගේ අර ජීවන ප්‍රතිපදාව තුළ තමන්ගේ අරමුණු කරා ගමන් කරන්නට. විශේෂ වශයෙන් අපේ මේ සීලය ප්‍රතිපදාව තුළින් සිද්ධ කරන්නේ මානසික මේ සංවර භාවය. මනස තමයි හැම තැනකදීම පූර්වාංගම වෙන්නේ. දැන් ධම්මපදයේදී බුදුහාමුදුරුවෝ උගන්වනවා මනෝ පුබ්බං ගමා ධම්මා. මනෝසෙට්ටා මනෝමය. මනස පූර්වාංගමයි, මනස ශ්‍රේෂ්ඨයි. එතකොට මනස සකස් කරගන්න වැඩපිළිවෙල මේ ධහම තුළ කතා කරලා තියෙනවා. එතකොට ඒ මනස තුළින් මානසික සංවර භාවය තුළින් කායික සංවර භාවය ඇති කරගන්නට පුළුවන්. සමහර විට අපි බොහෝ අවස්ථාවල වරදවා ගන්න කාරණයක් තමයි මේ දෛනික ජීවිතය තුළ කායිකව පමණක් සංවර භාවය ඇති කර ගැනීම සීලයක් කියලා. බුදුරජාණන් වහන්සේ කායිකව ඇති කරගන්න එක නෙවෙයි. එතකොට මේ හිතින් හිතලා තමයි කයෙන් වචනයෙන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට හිත නරක නපුරු නම් අයහපත් නම් කායික ක්‍රියාවන් යහපත් වෙනවද? යහපත් වෙන්නේ නැහැ. එතකොට හිත අසංවර නම් ඒ පුද්ගලයාගේ වාචසික වචන හොඳ වෙනවද? හොඳ වෙන්න විදිහක් නැහැ. එතකොට මේ දෙකම සංවර වීම සඳහා පුද්ගලයා සිත සංවර කර ගන්නට ඕනේ. එතකොට නිවන් දකින්නවා කියලා කියන්නේ කායිකව යම්කිසි පුද්ගලයෙක් යම්කිසි තැනකටපත් වෙනවද? මානසිකව තැනකටපත් වෙනවද? මනසේ දියුණුව, මානසික දියුණුව තමයි දැන් බුද්ධත්වයටපත් වෙනවා කියලා කියන්නේ. තමන් ළඟ තියෙන සාංසාරික භව ගමනේදී පුරුදු කළ අභ්‍යාසතාවයන් කරපු දේවල් තමන් ඉස්මතු කරලා අරගෙන තමන්ගේ ජීවිතයෙන් ක්‍රියාත්මක කිරීම. එතකොට අපිත් කරන්නේ ඒ සඳහා යන ගමනේදී මානසිකව අපේ ඇති කරගත යුතු සංවර භාවය බොහොම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තමයි නිර්වාණගාමී ස්වභාවයට මේ සීලය හේතුකාරක වෙන්නේ. අපි හඳුන්නේ දැන් අපි වර්තමාන සමාජයත් එක්ක කතා කළොත් මේ හැම කාරණාවක්ම අපි විශේෂම මේ ගිහි අය, අපි නරඹන අය, අපි පුංචි සඳී ඉඳලම අපි දහම් පාසල් යනවා, දහම් පාසල් විතරනේ පන්සල් යනවා, පන්සල් ගිහිල්ලා අපි මේ බුද්ධ චරිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, අපි විවිධ දේවල් ඉගෙනගෙන තිබෙනවා. අපි මේ වෙද්දී සැලකිය යුතු වයසක් අපේ ජීවිත අපි පසු කරලා තිබෙන්නේ. හැබැයි මේ උපවාස සඳහන් කරන්නට යනවා මේ සීලය කියලා කියන්නේ කයේ වචනේ සම්වර බව විතරක් නෙවෙයි. එතන එහාට ගිහිල්ලා අපි කයින් වචනෙන් කරන දේවල් තීරණය වෙන්නේ මනසත් එක්ක කියන කතාව. අපි මනස හරි තැනකට අරගෙන තිබෙනවාද? අපි එදින්දා කරන කටයුතු වලදී ආගමික කටයුතු වෙන්න පුළුවන් අපි හරි අරමුණක පිහිටලා අපි මනසින් අපි සම්බර වෙලා අපි මේ කටයුත්ත කරන්නේ මේ දේ නිසා, මෙන්න මේ අරමුණ පෙරදැරිවයි කරන මේ කටයුත්ත කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි හරි තැනක ඉන්නවද අපේ හඳුරු? අපේ ජන සමාජය තුළ අද බොහෝ දෙනෙක් සිල් අරගන්නවා, ඊළඟට විවිධ ආගමික වතාවත්වල නිරත වෙනවා. අපිට දකින්නට තියෙනවා ඒ තමන්ගේ ජීවිතය ඒ ප්‍රතිපදාවන් තුළ නිරත වෙනකොට තමන්ගේ අරමුණ කුමක්ද කියන කාරණාව. සමාජය තුළ අද නම් බොහෝ විට සමාජය තුළ සිල්ලර ගැනීම අපිට සමාජය තුළ දකින්නට ලැබෙන්නේ එක්තරා විදිහක මේ
විලාසිතාවකට ගමන් කිරීලද කියලා හිතෙනවා. ඒ කියන්නේ අවබෝධයට වඩා ඒ පුද්ගලයන් සමාජය තුළ තමන්ගේ ජීවිතයෙන් මේ කාරණාව මේ අනුගමනය කිරීම වෙනත් පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්නද කියලා හිතෙනවා. හේතුව අවබෝධය අඩුයි. මා අවබෝධය අඩුයි කියලා කිව්වේ අපි සිල් ගන්නෙ ඇයි කියන එක මුලින්ම දැනගන්නට ඕන. සිල් ගන්නෙ අපි මේ අපේ ජීවිතේ යම්කිසි සකස් භාවයක් ඇති කරන ජීවිතේ යම්කිසි ගුණාත්මක වටිනාකම් ඇති කරගන්නටනේ. එතකොට ඒ ගුණාත්මක වටිනාකම් ඇති කරගන්නට කොහොමද අපි අර්ථාන්විතව ඒ දවස පාවිච්චි කරන්නේ කියන කාරණාව. ඒ කාරණාවේදී අපේ අද වර්තමාන ජන සමාජය තුළ බොහෝ අවස්ථාවල අපිට දකින්නට ලැබෙනවා විවිධ කාරණා ඔස්සේ විවිධ ආයතන ඔස්සේ මෙහෙවීම් සිද්ධ කරනවා. මේ ධර්මයේ කියලා හඳුන්වන දේවල් වෙනත් වෙනත් ඉසව්වන් කරා ගමන් කළා. ඒ තැන්වලට ගිහිල්ලා තමාරට සමාජයේ ජීවිත අතරමං වෙච්ච අවස්ථාත් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන යම් කිසි කෙනෙක් ජීවන ප්‍රතිපදාව තුළ සීලය අරගන්නවා නම් ඒ පුද්ගලයාගේ ඒකායන අරමුණ විය යුත්තේ මේ ජීවිතයේ බුදුහාමුදුර දේශනා කළා අරමුණු දෙකක්. එකක් අපේ ජීවිතයේ පැවැත්ම සඳහා මේ සීලය අපි උදව් කරගන්නට ඕන. අනිත් එක නැවැත්ම සඳහා මේ සීලය උදව් කරගන්නට ඕන. බුදුදහමේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් මේ දෙකනේ. මේ ලබාගත් මනුස්ස ජීවිතයේ සාර්ථකව කොහොමද පවත්වාගෙන යන්නේ කියන වැඩපිළිවෙල උගන්වනවා. එතකොට දැන් බුදුදහම කියලා බුද්ධික මහත්තයා කියන්නේ මොකද්ද? ජීවන දර්ශනයක්. ජීවන දර්ශනයක් කියලා කියන්නේ මොකද්ද? ජීවත් විය යුතු ක්‍රමවේදය, ජීවත් විය යුතු පිළිවෙල, ජීවත් විය යුතු ආකාරය අපිට උගන්වන නිසා නෙවෙයිද ජීවන දර්ශනයක් කියලා කියන්නේ. එතකොට ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රවරු අතර බුදුහාමුදුරුවෝ විතරයි ඉගැන්වුවේ බුද්ධික මහත්තයා මේ ලබාගත් මනුස්ස ජීවිතය කොහොමද පරිහරණය කරන්න කියලා. ලෝකේ පහළ වෙච්ච බොහෝ ශාස්ත්‍රවරු මේ කාරණා උගන්වලා නැහැ. බුදුහාමුදුරුවෝ උගන්වනවා අපිට මේ ඉන්න තැන සරු කරගන්න හැටි. මේ ලබාගත් මනුස්ස ජීවිතය නිවැරදිව පාවිච්චි කරන ආකාරය පිළිබඳව උගන්වනවා. එතකොට ඒ තුළින් තමයි තමන්ගේ ජීවිතේ පැවැත්ම රඳා පවතින්නේ. එතකොට පවතින ජීවිතයේ සාර්ථක ජීවිතයක් කරගන්න ආකාරය. ඊළඟට උන්වහන්සේ උගන්වනවා ජීවිතේ නැවැත්ම පිළිබඳව. නැවැත්ම කියලා මා කතා කළේ සාංසාරික ඉපදීපදී මේ යන භවගාමී ජීවිතය කවදා හරි නතර වෙන්නට ඕන. එක්තරා දේවතාවෙක් අහනවා බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපි මේ සංසාරේ අනාදිමත් කාලයක් පුරාවට ඉපදී ඉපදී මෙරි මෙරි ගමන් කරනවා. ඒ මෙරි මෙරි ගමන් කරනවා. ඒ යන ගමන කොහොමද අපි නවත්තන්නේ? කොහොමද ඒ යන ගමනෙන් අපි ඉවත් වෙන්නේ කියලා අහන තැනේදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන මේ සසර ගමන යන්නේ සතර ඕගේ නිසා. ඕගේ කියලා කියන්නේ මොකද්ද? සැඩ පහර. සැඩ පහරට හසු වෙච්ච මිනිස්සයා ස්වභාවය මොකද්ද? පහලට ගහගෙන යාම. ඒතකොට සංසාරයේ නැමැති සැඩ පහරට වැටිච්ච හැම දෙනාම මොකද කරන්නේ? ගහගෙන යනවා. එතකොට ඒ ගහගෙන යන සැඩ පහරෙන් ගොඩ යන්නට තියෙන එක ක්‍රමයක් තමයි මොකක්ද? සීලය. අර සමාජයේ ඔක්කොම යන ගමන් මාවතට යනවට වඩා එයින් ඉවත් වෙලා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන වැඩපිළිවෙල තමයි සීලය. එතෙන්දී බුදුහාමුදුරුවෝ ඉගැන්වේ සතර ඕගේ කියලා. කාමය, භවය, දිට්ඨි, අවිද්‍යාව. මේ සතර ඕගේ නිසා අපි සැඩ පහරට හසු වුණා වගේ සංසාරේ ගහගෙන යන අනාදිමත් කාලයක්. ඒකෙන් ගොඩ යන්නට නම් උන්වහන්සේ උගන්වනවා සබ්බදා සීල සම්පන්න. හැමදාම සීලවන්තයෙක් වෙන්නට ඕන. හැමදාම සිල් පුරණ කෙනෙක් වෙන්නට ඕන. නැත්තම් මේ සසර ගමන නවත්වන්නට පුළුවන් කමක් නැහැ.
එක දවසකට සීමා කරලා එක දවසක් තුල තමන්ගේ ජීවන ප්‍රතිපදාවන් තුල නිරත වෙලා මේ මේ තරම් සාංශාරික ගමනක් අපිට නවත්වන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවද? එහෙම වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒක හැමදාම තමන්ගේ ජීවිතේ සබ්බදාශීල සම්පන්නෝ හැම මොහොතකම හැම වෙලාවකදීම හැම තප්පරයකදීම තමන් සීලවන්ත වෙන්න ඕනේ. සීලවන්ත කියලා කියන්නේ තමන්ගේ හැදිච්චකම, තමන්ගේ ආයති සංවරය, තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු කරන කෙනෙක් පහවටපත් වෙන්නට ඕන කියන කාරණාවයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙමයි අපේ හැමෝටම. සීලය ගැන, සීලේ පිහිටවීම ගැන කරුණේ සම්පදෙන මහන්සේ පැහැදිලි කරන් තියදුනා. ලෞකික ජීවිතේ වගේම ආධ්‍යාත්මික ජීවිතෙත් පදනම සැකසෙන්නේ සීලේ මත. ඉතින් ධම්සවිය සදම් සාකච්ඡාවේ තවත් බොහෝ කරුණු කාරණා කතා කරන්න බලාපොරොත්තු වෙනවා, සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සුදානම කෙටි විරාමයක් රැගෙන ඉන්න. ධම්සවිය බෝසත් ගුණ ඇති මිනිසත් සමාජයකට ඔබ නැවතත් ගම්මැද්ද ධම්සවිය සමකින් අපි අද සාකච්ඡාව සිදු කරන්නේ බදුල්ල රඹුක්පත රජ මහා විහාරස්ථානයේ සිට. අපි කතා කරමින් සිටියේ ගෞරවනීය සම්පදන් මහන්සිය සමග මේ සීලය කොයි විදිහටද අපේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. අපේ හැමදෙරුනේ අපි කතා කරනවා බෞද්ධයින් විදිහට වසර 2500කට වැඩි ඉතිහාසයක් ගැන. අපි බුදුදහම පදනම් කරගනිමින් තමයි අපේ මේ ශිෂ්ටාචාරයේ ගොඩ නැගුණේ, අපේ මේ ජීවන ක්‍රමය ගොඩ නැගුණේ බුද්ධහමත් එක්ක කියලා. හැබැයි අපි එහෙම කියද්දී තවත් පැත්තක මේ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු විදිහට අපට පේන දෙයක් තමයි මේ මහ පොළවේ යථාර්ථය තමයි අපේ හැමදෙරුනේ වර්තමාන සමාජය තුල ඇත්තටම අපි දහම නැත්තම් මේ බුද්ධහම තුල කියවෙන මේ වැදගත් කරුණු කාරණා විශේෂයෙන්ම සීලය ආදී කාරණා අපේ ජීවිතයට එකතු කරගෙන තිබෙනවාද කියන කාරණාව. දැන් වර්තමානයේ මේ මොහොතේ ඔබ වහන්සේ සමග මේ සාකච්ඡාව සිදු කරන මොහොතේත් කොරෝනා වසංගතය නිසා දෙවන වරටත් අපි මේ විද්දී සමස්ත රටම අර්බුදයට පත් වෙලා තිබෙන්නේ. රටක් විතරනේ පෞද්ගලිකව එකිනෙකා වගේම සමස්ත රටම අපි අර්බුදයට ලක් වෙලා තිබෙන්නේ. මේකටත් බොහෝ දෙනා කියන මේ අපේ විනයක් නැතිකම තමයි හේතුව කියලා. අපි හඳුනන්නේ මෙච්චර ඉතිහාසයක් තියෙන මෙවැනි නිර්මල දහමක් තියෙන අපිට මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? සීලය තුලින් සකස් කරන්නේ බුද්ධික මහත්මයා විනය. අද සමාජය තුල මේ සියලුම දේවල් වලට හේතු වෙලා තිබෙන්නේ විනයක් නැතිකම. අද සමාජය තුල පුද්ගලයන්ගේ විනය පරිහානිය කරා ගමන් කරලා. එතකොට එදා සමාජයේ අපි ගත්තොත් එහෙම පැරණි සමාජය තුල විනයක්, ශික්ෂාකාමී ප්‍රතිපදාවක් ජීවිතවලට දෛනික ජීවිතවලට හුරු කරගෙන හිටිය සමාජයක්. එතකොට අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි ලෝකයේ සියලුම දෙනා මේ COVID-19 ඒ වසංගත තත්වයට මුහුණ දෙනකොට ලංකාවේ අපි මූලිකව සාර්ථකව ඒකට මුහුණ දුන්නා. ඒකට හේතුව මොකද්ද? ඒකට යම් කිසි වැඩසැලැස්මක් ඇනුව රටේ විනයක් සකස් කිරීම නෙවෙයිද? යම් කිසි ක්‍රියාදාමයකට අනුව රටේ විනයක් සකස් කළා. ඒ විනය තුල ශික්ෂණයක් පුජ්‍යලයා ලැබුවා. මේ මනස සකස් කරගත්ත ඉස්සෙල්ලාම අපිට මෙබඳු ව්‍යසනයක් තියෙනවා. ඒ ව්‍යසනකාරී තත්වයෙන් අපි මිදෙන්නට නම් අපි සොයන් විනයක් ඇති කරගන්නට ඕන කියන මානසිකත්වයේ ගොඩනගා. ඒ නිසාම පුද්ගලයෝ හැටියටත් රටක් හැටියටත් ඒ තමන්ගේ ජීවිතය තුළ ඒ ශික්ෂණය ඇති කරගන්නට යෙදුණා. නමුත් ඒ නිසා අපි ඒක සාර්ථකව මුහුණ දුන්න මුල් කාලවකවානුව තුළ. අද වර්තමාන සමාජයේ තුළ ඒ විනය අපේ ජන ජීවිතයේ තුළ තියෙනවද කියන ගැටලුව පිළිබඳව අපි හිතන්න ඕන. යම් කිසි ආකාරයකින් අද මේ ව්‍යසනය අපේ දොරකඩට ඇවිල්ලා තියෙනවා නම් ඒකට අපිම වග කිව යුතුයි. ඇයි? අපි ශික්ෂාකාමී විනය ගරුක පුද්ගලයෝ හැටියට කටයුතු නොකිරීම නිසා. සමාජය තුළ අදට උනත් ගත්තොත් එහෙම
පුද්ගලයන් පවතින නීති රීති වලට අනුගත වෙන්නට සූදානම් වෙලා දින්නේ සූදානමක් නැහැ අපිට පේනවා ජනමාධ්‍ය තුලින් පෙන්වන දේවල් තුලින් කතා කරන දේවල් තුලින් පේනනවා පුදුමාකාර විදිහේ අසංවර පිරිසක් භාවයට පත් වෙලා රාජ්‍ය නීතියට අනුගත වෙන්නෙත් නැහැ වෙනත් නීති රීතීන් වලට අනුගත වෙන්නෙත් නැහැ යම් කිසි තමන් ඒ පිළිබඳව හිතලා කටයුතු කරලා ඒ පිළිබඳව ශික්ෂණ ක්‍රමයක් ඇති කරගන්නෙත් නැහැ. ඒ නිසාම මේ ජන ජීවිත අනාරක්ෂිත භාවයට පත් වෙලා තියෙනවා. එච්චර පමණක් නෙවෙයි. දැන් මේකෙදි හිතන්නට ඕන විශේෂ වශයෙන් දැන් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතයට තමන් ඇලුම් කරන්නේ නැති කෙනෙක් භාවයට පත් වෙලානේ. දැන් බුදුහාමුදුරු දේශනා කළේ අත්තානංචේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තමන්ගේ ජීවිතයට තමන් ඇලුම් කරන පුද්ගලයා පමණයි තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නට උත්සාහ කරන්නේ අත්තානංචේ පියං ජඤ්ඤා යම්කිසි කෙනෙක් තමන්ට ප්‍රියනම් තමන්ට ඇලුම් කරනවා නම් තමන්ට ආදරය කරනම් ඒ මිනිස්සයා රක්ඛේයනං සුරක්ඛිතං තමන්ගේ ජීවිතය රැකගන්නට වැඩපිළිවෙලක් හදාගන්නවා මේකෙන් පේනව නේද ඒ බුදුබණ අනුව තමන්ගේ ජීවිතයට තමන් ඇලුම් කරන්නේ නැහැ කියන කාරණාව එක පැත්තකින් ඒ ඇලුම් කරන්නේ නැහැ කියලා කියන්නේ ඒ පුද්ගලයා තමන්ගේ ශික්ෂණ ක්‍රමවේදයකට තමන්ගේ ජීවන ප්‍රතිපදාව සකස් කරගෙන නැහැ එතකොට මේ විනය ගරුකත්වයට මේ සමාජයේ ගමන් කරලා නැහැ එහි ප්‍රතිඵලයක් හැටියට අද වර්තමාන සමාජය තුළ මෙන්න මේ ව්‍යසනකාරී සමාජ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. එච්චර පමණක් නෙවෙයි. මිනිසුන් තුළ බලන්ද කොච්චර අද ජන සමාජය තුළ වර්තමාන ජන සමාජය තුළ මිනිසුන්ගේ ජන ජීවිතයේ අසහනකාරී, අරගලකාරී, ව්‍යසනකාරී මහා මානසික රටාවන්ගෙන් යුක්ත තත්ත්වයට පත් වෙලා නැද්ද? ඇයි එහෙම පත් වුනේ? එහෙම පත් වුණා නම් එහෙම පත් වුනේ තමන්ගේ ජීවිතය තුළ ශික්ෂණයක් නැතිකම විනයක් නැතිකම හැදිච්ච කමක් නැතිකම ඊළඟට තමන්ගේ ජීවිතය තුළ සීලමය ප්‍රතිපදාවක් නැතිකම දැන් සීලමය ශික්ෂණ මාර්ගයක් තුළ හැදිච්ච තාත්ත කෙනෙකුට පුළුවන්ද තමන්ගේ දුව අනාථ කරන්න හිතලා බලන්න පීතෘත්වය තියෙන තාත්තා කෙනෙකුට මේක උතුම් පදවියක්නේ බුදු පදවිය මව් පදවිය පිය පදවිය එතකොට ඒ පිය පදවිය එහෙම සැහැල්ලුවට ලක් කරන්නම නම් ඒ තාත්තා අශීලාචාර අසංවර කෙනෙක් නේද අසංවරයි කියලා කියන්නේ අශීලාචාරයි කියලා කියන්නේ ඒ පුද්ගල ජීවිතය තුළ සීලයක් හැදිච්ච කමක් නැහැ කියන එක එතකොට මාතෘත්වය දරන අම්මා තමන්ගේ දරුවෙක් විනාශ කරනවන තමන්ගේ දරුවෙක් වෙන තැනක දාලා යනවන අනාරක්ෂිත භාවයට පත් කරනවන හිතලා බලන්න ඒ ඒ හදවතේ මව් හදවත තුල කොච්චර ජීවිතේ මේ හැදිච්ච කමක් තියනවද කියලා ඒක ඇත්තේ නෑ ඒ ජීවිතේ තුල ඒ තරම් ප්‍රාථමික චින්තනයකට ගිහිල්ලා ඒ ප්‍රාථමික චින්තනය ඒ පුද්ගලයාට ආවේ අර ශික්ෂණ මාර්ගයක් ජීවිතයේ තුලට ගලාගෙන ආපු නැති නිසා එක්කෝ පරිසරයෙන් ගලාගෙන එන්නට ඕන ඒ පුද්ගලයා අධ්‍යයනය කරන දෙයක් තුලින් ගලාගෙන එන්නට ඕන එමත් නැත්නම් තමන් අවබෝධ කරගත්ත දැන හඳුනාගත්ත ඉගෙනගත්තු දෙයකින් තමන්ගේ ජීවිතයකට ගලාගෙන මේ සම වර්තමාන සමාජයේ සමහර ජන ජීවිත තියෙනවා එක අංශකින්වත් ඒ ශික්ෂණ ක්‍රමවේදයේ ගලාගෙන ආවේ නැහැ ඒ නිසාම ඒ පුද්ගල ජීවිතය පමණක් නෙවෙයි ඒ දරුපවුල පමණක් නෙවෙයි ඒ ඒ මුළුමහත් සමාජයම අනාරක්ෂිත භාවයට පත් එහි ප්‍රතිඵලයක් තමයි අද මේ කොරෝනා තත්වයට මේ රට ව්‍යසනකාරී තත්වයකට පත් වෙලා තිබෙන්නේ ඊළඟ කාරණාව තමයි බලන්න කොච්චර තමන්ගේ ජීවිතේ මේ සමාජය තුළ ජීවත් වෙන මේ මිනිසුන් කොච්චර මේ සොයන් පාලනය තුළින් තමන්ගේ ජීවිතය මේ බැහැරට කරගෙන තියනවද කියලා කියන්නේ තමන් කොරෝනා තත්වයට පත් වෙලා ඒ තත්වයේ සංගවාගෙන ජීවිතය තුළ කටයුතු කරනවා. එකෙන් එතකොට පේන්නේ මොකද්ද?
තමන් විනාශ කරගෙන අනු තවත් පිරිසක් සමාජයේ අනතුරට ලක් කළා මුළු මහත් සමාජයක්ම අනාරක්ෂිත කිරීම. එතකොට එහෙම සිතුවිල්ලක් යම් කිසි කෙනෙකුට හදවත තුල ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ මේ ඒ පුද්ගලයා තුල කිසිසේත් ශික්ෂාකාමී ක්‍රියාවක් නැති නිසා. ඒ කියන්නේ හිත තුල කිසිම ආකාරයකින් ඒ ශික්ෂණය ප්‍රගුණ කරන්න අසංවර වූ සිතක් ඒ පුද්ගලයාට. ඉතින් ඒ බඳු සමාජයක් තුල තමයි මේ බඳු ව්‍යසනකාරී තත්වයන් වලට අපිට තවත් අනාගතේ මේ මේ තත්වය ගමන් කළොත් මේ මේ ස්වභාවයට අපි මොන දුන්නොත් එහෙම අපේ සියලුම ජාතියක් හැටියට රටක් හැටියට අනාරක්ෂිත භාවයට පත් වෙනවාමයි. එහෙම අපි හඳුන්නේ. දැන් අපි කතා කළේ වර්තමාන සමාජයේ මුහුණදල් තිබෙන අර්බුදයක්. මේක වර්තමානයේ විතරක් නෙමෙයි මේ විදිහේ අර්බුද නොඑක් විට නොඑක් ආකාරයට ඉතිහාසෙත් ඇවිල්ලා තිබෙනවා. හැබැයි අපිට මේ දේවල් පාලනය කර ගැනීමට ක්‍රමවේද තිබෙනවා. ඒ අපි සතුව තිබෙන ක්‍රමවේද. උන්වහන්සේ සඳහන් කළ පරිදි අපට විනය හදා ගන්නට පුළුවන් නම් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් අපි ළඟම තිබෙනවා. වර්තමාන සමාජ අපි දකිනවා ස්ත්‍රී දූෂණ වෙන්න පුළුවන්, අපචාර වෙන්න පුළුවන්, මිනිමැරුම් වෙන්න පුළුවන්. මේ විදිහේ බොහෝ කරුණු කාරණා අපේ ඇස් දෙකට දකින්න අපේ කන් දෙකට ඇහෙනවා. මේ විදිහට සමාජයේ බියවුල් වන්නට හේතුවත් මේ සීලේ තිබෙන අඩුව. අපි සීලේ පිළිබඳව නිවැරදි වටහීමක් නොමැතිකම. බෞද්ධ සමාජයක් වෙලත් බුදුදහමින් පෝෂණය වෙලත් අපි මේ වගේ තැනක ඉන්නේ ඇයිද කියන කාරණාව යලිත් යලිත් සිතා බැලිය යුතුයි. අපේ හැමදෙරෝනේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා අපේ සංකල්පයක් තිබ්බා. අදරත් එක්ක සංකල්පයක් විතරයි. ප්‍රායෝගික ජීවිතය තුළ මිනිස්සු පන්සලත් එක්ක මුහුවීම අඩුවීමද නැත්නම් භික්ෂුන් වහන්සේලා ඇසුරු කිරීම අඩුවීමද මේ විදිහට අපින් සීලය දුරස්ත වීමට එවැගේම තමයි සීලය දුරස් වීම නිසා මේ විදිහේ සමාජ ක්‍රමය වියවුලට යෑම පුද්ගල ජීවිතයේ වියවුලට යෑමට ප්‍රධාන හේතුව. සමාජය තුළ ජීවත් වෙනකොට පන්සල තුලින් කාර්යභාරයක් ඉටු වෙන්නට ඕන සමාජයට. ඒ සමාජය තුළ ඉටු වෙන කාර්යභාරය පන්සල ඉටු කරනවද කියලා අපි යම් තරමකට හිතන්නට ඕන. දැන් මං ගත්තොත් එහෙම පන්සලේ ස්වාමීන් වහන්සේලාට පැවරිච්ච යම්කිසි සදාචාරාත්මක දෙයක් තමයි තමන්ගේ දායක පිරිස සංවර භාවයට යොමු කිරීම. ඒව පන්සල් වලින් සිදු වෙනවද කියලා අපි හිතන්නට ඕන එක පැත්තකින්. ඒතර එහෙම ආගමික පන්සල් තුලින් පමණක් නෙවෙයි ආගමික ආයතන තුලින් ආගමික පරිසරයක් ගොඩනගනවා නම් මම විශ්වාස කරනවා මිනිසුන්ට මේ තරම් අසහනකාරී තත්වයකට ගමන් කරන්නට හේතුවක් නැහැ. සමහර විට බුද්ධිගමත මෙහෙමත් හිතෙනවා. අපි ජනමාධ්‍ය බලනකොට හිතෙනවා අපේ ස්වාමීන් වහන්සේලාට පැවරිච්ච කාර්ය ඉටු නොකර ස්වාමීන් වහන්සේලා වෙනත් වෙනත් කාර්යයන් වලට අත ගහලා තියෙනවද දන්නේ නැහැ. දේශපාලන වගේ වැඩවලට. දැන් අපිට බුදුහාමුදුරු දේශනා කළා තියෙන්නේ රට පාලනය කරන්න නෙවෙයි මොකක් කරන්නද රටේ පාලකයන්ට අනුශාසකත්වය ලබලා දෙන්න. නමුත් දැන් බොහෝ විට අනුශාසකත්වය ලබලා දෙන්නේ සමහර අවස්ථාවල යම් යම් පරමාර්ථ ඉටු කරගන්නට යම් යම් වරප්‍රසාදයන් සලසා ගැනීම අරමුණු කොටගෙන. ඒ නිසා පන්සලෙන් ඉටු විය යුතු කාර්යභාරය ගමට ඉටු වෙලා නැහැ. ආමුදුරෝරුන්ගෙන් රටට ඉටු විය යුතු යුතුකම් සමුදාය සමහර විට බෞද්ධ සමාජයක් තුළ ගිලිහිලා යනවා. ඒ නිසාම මොකද වෙන්නේ අර සමාජය තුළ ඇතිවිය යුතු සංවර භාවය ගමක ඇතිවිය යුතු සංහිඳියාව අද විනාශ ස්වභාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසයි මා විශ්වාස කරන්නේ මේ පන්සලකින් මීට වඩා ආගමික ආයතනයකින් මීට වඩා ගමට යමක් ඇති කරන්නට ඕන ඒ ජන ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කර ගැනීම සඳහා. එතකොට ඒක මේ පොය දාට විතරක් අපිට කරන්නට පුළුවන් කමක් නැහැ. විවිධ ස්වාමීන් වහන්සේලා බුද්ධිමතුන් සමග සාකච්ඡා කරලා ගමේ අවශ්‍ය කරන පුද්ගලයන් සමග සාකච්ඡා කරලා එතකොට ශික්ෂාකාමී වැඩපිළිවෙලක් හදන්නට ඕන. එතකොට ඉතිහාසයක තිබුණා මේ
ඉතිහාසයේ තිබුණ අපේ ස්වාමින් වහන්සේලා රාජ්‍ය නිවැරදි මාවතකට පෙළගස්වන ගමන් ජන ජීවිතය නිවැරදි ආකාරයට පෙළගැස්වීමක් කළා. ඒ නිසා තමයි ඔය මේ අනුරාධපුර යුගයේ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව අද අපිට ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණයි කියලා අභිමානයෙන් කතා කරන්නේ. එතකොට අද දකින්න තියෙනවා නම් යම් කිසි ආගමික ආයතන රුවන්වැලි මහා සෑය, ජේතවනේ අභයගිරිය වගේ ඒවා ස්වාමින් වහන්සේලා නිර්මාණය කළා වගේම ඒවා නිර්මාණය කරන්නට අවශ්‍ය කරන පරිසරය ගොඩනගන්නට රජවරුන්ට නිවැරදි අනුශාසකත්වය ලැබලා දුන්නා. එතකොට රජතුමා රටේ නිවැරදි වෙනකොට ජනතාවත් නිවැරදි ආකාරයට ජීවිතය පෙළගස්වා ගැනීම සිද්ධ කරනවා. එතකොට ඒකේ ප්‍රධාන අනුශාසකයන් වහන්සේලා විය යුත්තේ ගමේ පන්සලේ හාමුදුරු. අපි වර්තමාන ජීවිතය තුළ, වර්තමාන මේ සමාජය තුළ අපි හැමෝටම තිබෙනවා වගකීමක්, බගවීමක්. එක පැත්තකින් භික්ෂුන් වහන්සේලාට, අනිත් පැත්තෙන් ගිහියන් බිද අපටත්. එනිසා අපි ධර්මය නිවැරදිව තේරුම් ගන්නවා නම් මං හිතන්නේ මෙතන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ නිවැරදිව තේරුම් නොගැනීම තමයි මේ විදිහට අපේ මේ සමාජය අර්බුදයට යන්නට හේතුව. ඉතින් අපේ හැමෝටම අපි මං හිතනවා මේ සීලය ගැන කතා කරද්දී තවත් වැදගත්ම කාරණාවක් තමයි අපි මේ අවවාදයට වඩා ආදර්ශ උතුම් කියලා කියනවනේ. එනිසා මේ සීලය ගැන අපි සීලයේ තිබෙන අඩුපාඩු නැත්තම් මේ සීලය සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ මේ ජනතාව අරමුණු කරගෙන තිබෙන කාරණා නැත්තම් වර්තමානයේ අපේ රටේ අය සීලය කියලා හිතන කාරණාව දිහා බැලුවට පස්සේ උන් සීලය කියලා කරන දේවල් ඇත්තටම සීලයද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. අපි හඳුන්නේ අපේ රටේ ජනතාව සීලය හරියට තේරුම් අරගෙන තිබෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තමයි. හේතුව දැන් මේ ආගමික සංකල්පවලට අද ජන සමාජය තුළ විවිධ අර්ථකථනයන් සපයන කාලවකවානුවක් බවට පත් වෙලා තිබෙනවා. දැන් සීලය කියන එකත් ඒ වගේ අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා, අද ගත්තොත් එහෙම අද වර්තමාන සමාජය තුළ ශාසනය යම්කිසි අර්බුදයකට ලක් වෙලානේ තියෙන්නේ. දැන් බුදුවරු පහළ වෙලා නේද? ලෝකෙ හැම බුදුවරු පහළ වෙන්න බෑනේ. බුදුවරු ලෝකේ පහළ වෙන, බුදුවරයෙකුගේ ශාසනයක් තියෙද්දි බුදුවරේ පහළ වෙනවද? ඒකවත් තේරුම් ගන්න බැරි පිරිස බුදු වෙනවා කියන එකත් ගැටලුවක් නෙවෙයිද? ඊළඟට ජීවිත ගත කරන පිරිස විවිධ රහත් භාවයන් වලටපත්, ඒවට සහතික දෙන ආයතනපත් වෙලා, ඒ වගේ අර්බුදකාරී තත්ත්වයන් වලට පත් වෙලා තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම තේරුම් අරගෙන හැමෝටම අනුගමනය කළ යුතු ජීවන ප්‍රතිපදාවක් තමයි බුදුදහම තුළින් ඉගැන්නේ. එතකොට ඒ සීලය කියන එක බුදුරජාණන් වහන්සේ එදා සමාජයට එකක්, අද සමාජයට එකක් මේ කියලා මේ එහෙම දේශනා කළේ නැ. මේක විශ්වාස අකාලික දාම. දැන් ධර්මයේ උගන්වනකොට කියනවනේ අකාලිකෝ ඒහි පස්සිකෝ පච්චත්තං වේදි තබ්බෝ කියලා. ඒතර අකාලික දහමක් හැමදාම කල් දෙන, හැමදාම නොයි කාලේ නොයික්මවා ඵල දෙන දහමක්. එතකොට ඒ බඳු සමාජයක බුද්ධ කාලීන සීලය වෙනස් වෙන්න බෑ, අද සීලය වෙනස් වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අදත් බොහෝ දෙනා මේවා අනුගමනය කරන්නේ මං මුලින් සඳහන් කළා වගේම වාණිජ පරමාර්ථ ඇති කරගෙන. වාණිජ පරමාර්ථද ඒක සාසනික වශයෙන් හරි අර්බුදකාරී තත්වයක්, පුජ්‍යල ජීවිතයේ සකස් කර ගැනීමේදී හරි ව්‍යසනකාරී තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව පුජ්‍යල ජීවිතයක් තුළින් අනුගමනය කරන්නට කියලා කිව්වේ තමන්ගේ ආයති සංවරය ඇති කර ගන්නට පුළුවන් ශික්ෂණ මාර්ගයක්. ඒ ශික්ෂාකාමී මාර්ගය බෞද්ධ සමාජයට විතරක් නෙවෙයි, හැමෝටම. දැන් අපි ගමකෝ, දෛනික ජීවිතයේ අනුගමනය කරන ප්‍රතිපදාව මොකද? පංචශීල ප්‍රතිපදාව නේද? ඒතර පංචශීල ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තේ බෞද්ධයෝ විතරද? හැමෝම අනුගමනය කරන්නේ කළ යුතු නැද්ද? ඒක හැමෝටම ජාති භේද, ආගම් භේද,
විවිධ තත්ත්වයන් වලින් ඉවත් වෙලා හැමෝම අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් මේ පංචශීල ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට මේ පංචශීල ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළ මේ මිනිස්යාගේ යම්කිසි ගුණාත්මක වටිනාකම් වර්ධනය වෙනවා මිස එයින් ඉවත් වීමක් වෙන්නේ නැහැ. දැන් ගත්තොත් එහෙම පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරනවා කියලා කියන්නේ මේ මුළු මහත් විශ්වයේම තියෙන අයිතීන් ආරක්ෂා කිරීම. දැන් පානාතිපාතා පටිවිරතෝ. එතකොට පානාතිපාතාව කියලා කියන්නේ අනුන්ගේ අයිති ආරක්ෂා කිරීමනේ. ජීවත් වීමේ අයිතිය ඒක බෞද්ධ සමාජයේ විතරක් නෙවෙයි අයිති ආරක්ෂා ගන්න. හැමෝටම ආරක්ෂා. දැන් අපි හිතන්නේ මානව හිමිකම් කියලන්නේ ඔව්. ඒ වගේ කාරණකේ බුදුදහමේ පදනම තමයි ඒ තැන්වලත් ඒ වෙලත් තැන්වලත් තියෙන්නේ. මේ බුදුදහමේ තියෙන කාරණා අනුගමනය නොකිරීම නිසා තමයි මානව මේවට යන්න වෙලා තියෙන්නේ. බුදුදහමේ තියෙන ඒවා අනුගමනය කරනවා. දැන් අනුන්ට ජීවත් වීමේ අයිති ආරක්ෂා කරලා දෙනවා නම් අමුතුවෙන් ඕන දේවා අවශ්‍ය නැහැ. ඊළඟට අදින්නා දාන. මොකද කියන්නේ අනුන්ගේ දේවල් ආරක්ෂා කරන්න තමයි බැඳී සිටිනවා. අනුන්ගේ දේවල් විනාශ කරන්නේ නැහැ කිසිම ආකාරයකින්. එතකොට එහෙම ජීව ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් ඒ ජන ජීවිතය සාර්ථක ජීවිතයක් නෙවෙයිද? දැන් එතකොට කාමේසු මිච්ඡාද තමන්ට අයිති නැති හිමි නැති දේවල් තුලින් තමන් ජීවිතේ වින්දනය කරන්නට යනවා. එතකොට ඒක සදාචාරාත්මකත් මේ තමන්ගේ ජීවිතේ විනාශ කරා යොමු වෙනවා. සමාජයක් හැටියටත් ඒ සමාජයේ විනාශය. එතකොට ඒක ආරක්ෂා කිරීම තමන්ගේ සමාජය තුළ අයිතීන් ආරක්ෂා කිරීමක් බවට පත් වෙනවා නේ. එතකොට හැම වෙලාවකදීම දැන් මේ මුසාවාදා. දැන් හිතලා බලන්න බොරු කියලා, කේලම් කියලා, හිස් වචන කියලා ජනතාවක් නොමග යවලා, ගමක් නොමග යවලා, රටක් නොමග යවලා, ලෝකයක් නොමග යවලා මේ කටයුතු කිරීමේ ආදීනව නෙවෙයි දද මේ අපි සමාජය තුළ භුක්ති විඳින්නේ. හා දැන් නිවැරදිතාවය ඇත්තම කතා කළා නම් මේ ජන සමාජය තුළ මෙබඳු අසහනයක් ගොඩනැගෙයිද? ජන ජීවිතය අනාරක්ෂිත වෙයිද? රටක් හැටියට අපිට අනාරක්ෂිත වෙන්න වෙන්නේ නැහැ. ඇත්තම කතා කළා නම්. නමුත් ඒ ඇත්ත කතා කරන්නේ ජන සමාජය තුළ ඇත්ත කතා කරනවද? ඇත්ත කතා කරන්නේ නැහැ. ඇත්ත කියන කාරණාව, සත්‍ය කියන කාරණාව අද සමාජය තුළ මං හිතන්නේ මේ මිනිස්සුන් හඳුනන්නේ නැති තරම්. ඒ තරම් බොරුව සමාජය තුළ මේ වපුරලානේ. එතකොට ඒ හැම තුලින්ම ඊළඟට මේ සුරාමේරය අවසාන ශික්ෂාපදයේ පංචශීලයේ. එතකොට මේ තුලින් කොච්චර මේ පෞල් සාත්තා කඩා වැටෙනවා, ජීවිතේ දෙදරා යනවද, දරුවෝ අනාරක්ෂිත භාවයට පත් වෙනවද කියලා හිතලා බලන්න. එතකොට මේවා තුලින් බුදුහාමුදුරෝ සමාජය තුළ සුරක්ෂිත කළේ පුද්ගල ජන ජීවිතයේ සාර්ථක ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා. එතකොට මේ සමාජය තුළ සිටින සියලුම දෙනා මිනිස්යෝ හැටියට යම්කිසි පිරිසක් මේක අනුගමනය කරනවා නම් ඒ පුද්ගල සාර්ථක ජීවිතයක් ලබනවා. ඒව අනුගමනය කරන්නේ නැති හැම ජීවිතයක්ම අසාර්ථකයි. ඒවට ඕන තරම් සමාජය තුළ අද වර්තමාන සමාජය තුළ අද උදාහරණ තියෙනවා. පරිහානි කර ගමන් ගිහිල්ලා සියදි විහානි කර ගැනීම, ආයතන කඩා වැටිලා නේද? ඊළඟට ඒ පුද්ගලයෝට ඒ ජන ජීවිතේ එපා වෙලා සියදි විහානි කර ගැනීම. මේ ඔක්කොම මේ සමාජය තුළ ඇති වෙලා තියෙන මොකක්ද? නිසා අර මූලික සිද්ධාන්තව අනුගමනය නොකිරීම නිසා. ඒවා නාමිකව පමණයි අද තියෙන. ඒවා ජීවිතයෙන් අනුගමනය කිරීම ඉහළ ක්ෂේත්‍රයේ සිට සමාජයේ පහළම උදවිය දක්වා ඒවා අනුගමනය කිරීම කරන්නේ බොහෝ විට දේශනාවලට සීමා වෙලා පමණයි. ප්‍රතිපත්තිමය වශයෙන් ජීවන ප්‍රතිපදාවන් හැටියට තමන්ගේ ජීවිතයේ කොටසක් හැටියට ඒවා අනුගමනය කිරීම නොකිරීමේ ප්‍රතිඵලය තමයි මේ අද ජන සමාජය තුළ මේ තරම් ව්‍යසනයක් ගොඩනැගිලා තියෙන්නේ. අපි හඳුනන්නේ දැන් මේ විවසනය නැත්තම් මේ සමාජ අර්බුදය අපි නැවත නැවතත් කතා කරන්නට යෙදුනා. දැන් අපිව නරඹන, අපිව අහන බොහෝ දෙනෙක් හිතන්නට පුළුවන් දැන් මේ සමාජයේ අර්බුදය අපි කතා කරන්නේ, සමාජයේ තිබෙන අඩුපාඩු අපි මේ පෙන්වා දෙන්නේ. එහෙමනම් කොතනින්ද මේක සැකසෙන්න ඕනේ? දැන් එදා තිබුණු සමාජය ගැන අපි කතා කළා. එදා ගම සහ පන්සල, භික්ෂුන් වහන්සේ සහ
එදා සමාජයේ මිනිසුන් අතර තිබුණු සම්බන්ධතාවය අපි කතා කළා. හැබැයි අද කාලය වෙනස්. හැබැයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය වෙනස් නැහැ. මේක අකාලිකයි. ඒතුළු මේක කොයි කාලටත් ගැලපෙනවා. කොයි සමාජ ජීවන ක්‍රමයටත් ගැලපෙනවා. ඒ නිසා වර්තමාන සමාජයේ මුහුණ දීලා තිබෙන අර්බුදය විසඳ ගන්න සීලය කියන කාරණාව කොහොමද ප්‍රායෝගිකව මේ වර්තමානයේ තිබෙන අර්බුද මිනිසුන්ගේ ආකල්ප සිතවිලි මෙසියල්ලත් එක්ක එකට ගලපලා අපි කොහොමද මේක හරි තැනට යොමු කරගන්නේ අපේ හැමදෙරේ පුද්ගල ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා ඉස්සෙල්ලාම අපි මේක දැන් මේ ධර්මය මේ වැඩපිළිවෙල තමන්ගේ ජීවිතයෙන් කොතනකින් හරි පටන් ගන්නට ඕන කොතනකින් හරි පටන් ගන්නට ඕන ඒ පටන්ගත යුත්තේ කෙසේද කියන එක පිළිබඳව අපි යම් තරමකට අවබෝධයක් ඇති කර ගන්නට ඕන එතකොට දැන් අපි ලෝකෙට බුදු දහම දේශනා කළා තියෙනවා ඒ බුදු දහම දේශනා කළා තියෙන දහම අපි කියමුකෝ අපි දන්නවා කියලා අපි අවබෝධ කරගෙන තියෙනවා කියලා අපි බොහෝ කරුණු කාරණා තේරුම් අරගෙන තියෙනකන් තේරුම් අරගත්තත් වැඩක් වෙන්නේ නැහැ දැනගත්තත් වැඩක් වෙන්නේ නැහැ ඊළඟට ඒව යම් කිසි කෙනෙක් ජීවිතේ අනුගමනය කරන්නේ නැත්තම් යම් කිසි කෙනෙක් මේ අර්බුදයන් සියල්ලම නැති වෙන්නට තමන් ඉස්සෙල්ලම මේක පටන් ගන්නට ඕන දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මේ ධර්මයේ කියලා කියන්නේ බුද්ධික මහත්ය ධම්මෝසද සමන්නත්ති ඒතම් පිපත බික්කවෝ මහණෙනි මම මේක දේශනා කරන්නේ ධර්මයේ කියලා දේශනා කරන්නේ ධම්ම ඕසද ධර්මයේ නැමැති බෙහෙත ධර්මයේ නැමැති බෙහෙත පාවිච්චි කරපු ඇත්තෝ එදා ජීවිතේ අර්බුද ජයගත්තා දැන් තේරි ගාතාවල තියෙන්නේ මොකක්ද ජීවිත ජයගත්ත වැඩපිළිවෙල නෙවෙයිද තේර ගාතාවල තියෙන්නේ ජීවිත ජයගත්ත වැඩපිළිවෙල නෙවෙයිද එතකොට දැන් අපි උදාහරණයක් ගමු පටාචාරාව අතරමං වෙලා හිටපු අම්මා කෙනෙක් නේද සමාජයේ අසංවරයි අශීලාචාරයි කියලා එක ගෙදරකටවත් වැද්දගත්තේ නැති කාන්තාවක්නේ පටාචාරාව කියලා කියන්නේ නේද අසරණ වෙච්ච අම්මා කෙනෙක් නමුත් ඒ අම්මා ජීවිතේට මොකද්ද පිට වුනේ ධර්මයේ නෙවෙයි දවසානේ අවසානේ ධර්ම දැන් අඟුලිමාල කොතනද නතර වුනේ හිතලා බලන්න 999ක් මිනිස්සු මරුවා කියලා කියන්නේ ඔබතුමා විශ්වාස කරනවද ඒ ජීවිතය සහනදායි ජීවිතයක් කියලා අසහනයේ අරගලේ නෙවෙයි ජීවිතේ තිබුණේ නමුත් කොතනද නතර වුනේ දහම තුලනේ අදටත් අඟුලිමාල පිළිත ආශිර්වාදයක් කවුරු නිසාද දහම නිසානේ එතකොට දහම ලැබුණේ නිවැරදි මඟ පෙන්වීමක් නිසා එහෙමනම් මම විශ්වාස කරනවා අද මේ සමාජයට අවශ්‍ය කරනවා නිවැරදි මඟ පෙන්වීම. ඒක ඒ නිවැරදි මඟ පෙන්වීම පුංචි ළමයාගේ ඉඳලා තමන්ගේ ගෙදර ඉන්න දරුවගේ ඉඳලා දෙමාපියන් නිවැරදි මඟ පෙන්වීමක් සිද්ධ කළ යුතුයි. දෙමාපියෝ නිවැරදි මඟ පෙන්වීමක් දරුවට සිද්ධ කරනවා නම් ඒ සාර්ථක පවුලක්. පන්සලේ හාමුදුරුවෝ නිවැරදි මඟ පෙන්වීමක් කරනවා නම් ඒ ගම සාර්ථක ගමක්. ඊළඟට රටේ නායකත්වයේ දරණ ඇත්තු නිවැරදි මඟ පෙන්වීමක් කරනවා නම් ඒ රට යහපත් රටක්. එතකොට අපි මේක කොහොමද ජීවිතේ කොතනකින් හරි පටන් ගන්න ඕනේ. ඒ පටන් ගත යුතු වැඩපිළිවෙල තමයි මම නම් විශ්වාස කරනවා ධර්මයට උචිත ධර්මයට ගැළපෙන ප්‍රතිපදාවක් අපේ ජීවිතයෙන් අනුගමනය කරන්න ඕන. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ස්වභාවයෙන් ගොඩ ගිහිල්ලා යහපත් සමාජයක් සකස් කර ගන්නට. පුද්ගලයා ඉස්සෙල්ලා තමන්ගේ ජීවිතයේ අඩුපාඩුතාවයන් දකින්නට ඕන. පුද්ගල ජීවිතයේ එක එක පුද්ගලයා හැදිලා මුළු මහත් සමාජයක් අපට හදන්න බැයිද? තමන්ගේ ජීවිතයේ තමන්ගේ අඩුපාඩුතාවයන් තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වුණොත් ඒ ජීවිතේ සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා කියන එක විශ්වාස කරන්න. එහෙමයි අපේ හැමෝටම අපේ දාම් සාකච්ඡාවේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. සාකච්ඡා අවසන් කරන්නට මත්තෙන් වහන්සේගෙන් දැනගන්න කැමති අපේ හැමෝටම අපි වහන් සඳහන් කරන්න යදුනා අපි හැමෝටම වගකීමක් තිබෙනවා අපි ඒ ඒ අයගේ කාර්යභාරය ඉෂ්ට කළ යුතුයි කියලා.
අපි හැමෝටම අවසාන වශයෙන් මේ දහම තුල අපි සීලය රැක්කොත් අපට මොකක්ද ලැබෙන්නේ? සීල රැකීම තුල समस्त සමාජයට වගේම අපේ මෙලව පරලොව ජීවිතයට අපට කොයි විදිහේ දෙයක්ද ලැබෙන්නේ? ඒක කොහොමද අපේ ඉදිරි භවගාමීත්වයට වැදගත් වන්නේ කියන කාරණාවත් පැහැදිලි කරමින් අපි මේ සාකච්ඡාව අවසන්ට සීලේ යම් කෙනෙක් ජීවිතය අනුගමනය කරනවා නම් මෙලව ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කර ගන්න පුළුවන්. දැන් පෞල් සාත්තාව පංච දුස්චරිතයෙන් ඉවත් වෙච්ච පවුලක් කියලා කියන්නේ සාර්ථක පවුලක්. එතකොට පංච දුස්චරිතයෙන් ඉවත් වෙච්ච ජීවිත කියලා කියන්නේ සාර්ථක ජීවිත. එතකොට සීලේ තුලින් අපේ ජීවිත සකස් කරන්නේ යහපත් ජීවන ප්‍රතිපදාවන්. එතකොට යහපත් ජීව මෙලව ජීවිතේ සාර්ථක කරගන්නට නම් ඒ යහපත් ජීවන ප්‍රතිපදාවන් අනිවාර්යෙන් අනුගමනය කළ යුතුයි. ඒ මෙලව යහපත් ජීවිත අනුගමනය කරන මනුස්සයාට පුළුවන්කම තිබෙනවා තමන් බලාපොරොත්තු වෙන නිර්වාණගාමී තත්වයේ කරා තමන්ගේ ජීවිතය මෙහෙවන්නට. එතකොට තමන්ගේ සිතුම් පැතුම් යහපත කරා යොමු කරලා තමන්ගේ ජීවිත ජීවන ප්‍රතිපදාවන් නිවැරදි ආකාරයෙන් සකස් කරගෙන යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔහු බෞද්ධ ප්‍රතිපදාව තුළ අනුගමනය කරන කෙනෙක්. ඊළඟට තමන්ගේ ජීවිතය තුළ ශික්ෂාකාමී මාර්ගය අනුගමනය කරන කෙනෙක්. ඔහුට ඒ සාංසාරික ජීවිතේ පරම නිෂ්ඨාව වූ නිර්වාණය කරා අනිවාර්යෙන් ගමන් කරන්නට වැඩපිළිවෙලක් හදාගත්ත ජීවිතයක් බවට ඔහු පවත් වෙනවා. නිවන් දකින ගමනේ අත්තිවාරම විය යුත්තේ මේ සීලයයි. එතකොට සීලයක් නැතුව එතනින් එහාට තමන්ගේ ජීවිතයේ කිසිම දෙයක් සාර්ථක කරගන්නට පුළුවන් කමක් නැහැ. නිසා සීලය පරම නිෂ්ඨාව නිවනන ඒ සඳහා යන ගමන් මාර්ගයේ පළවෙනි පියවර සීලයේ හැටියටයි බුදුදහමේ සඳහන් වෙන්නේ. නිර්වාණය කරා යන ගමන් මගේ සීලය ආරම්භක පියවර. එනිසා නිර්වාණය කරා යන ගමනට සීලේ පදනම් කරගනිමින් නිරතුරුවම ඔබේ ජීවිතයට සීලෙහි ගුණධර්ම පුරන්නට ඔබට හැකියාවක් ලැබිය යුතුයි. එනිසා දවසේ දම්සවි සඳහම් සාකච්ඡාව අපි ඔබට ගෙනාවෙත් මේ සමස්ත සමාජයේම වගේම මේ ලෝකයේම සාර්ථකත්වයේ දියුණුව හැඳී පවතින්නේ සීලෙ මත. එනිසා වෙන්න අදවසේ අපි ගම්මැද දම්සවි සඳහම් සාකච්ඡාව සිදු කරන්නට යෙදුනේ බදුල්ල රඹුපොත රාජමහා විහාරස්ථානයේ සිට. අද දම්සවි සඳහම් සාකච්ඡාවට වැඩම කරවන්නට යෙදුනේ සිරිමල්කොඩ ශ්‍රී විමල විවේකාශ්‍රමාධිපති වගේම කයිලගොඩ සද්ධර්මානන්ද මහපිරිවනේ පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පේ අරාපේ විමල ධම්මපේ ගෞරවනීය නායක සම්පතන් වහන්සේ වහන්සේට පාදාභිවන්දනයෙන් යුතුව මේ මොහොතේ පුණ්‍ය අනුමෝදනා සිදු කරන ලබනවා. දවසේ දම්සවිය සදම් සාකච්ඡාවට වැඩම කරවීම සම්බන්ධයෙන් ඉතින් අපි ලබන සතියේ මෙවැනි ආකාරයේ දම් සාකච්ඡාවක් සමග අපි බලාපොරොත්තු වෙන් අදට සමගන්නවා. ඔබට තිසරණ සරණයි.